විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් සිටියේදී හදිසි අනතුරුවලට ලක්ව ශ්‍රමිකයන් සඳහා රුපියල් මිලියන 6.7ක වන්දි මුදලක් විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනෝජ නානායකර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යංශයේදී ප්‍රදානය කළා. විවිධ තාක්ෂණික හේතු නිසා කාර්යංශය මගින් නොබෙලී ලබා දෙන රක්ෂණ වන්දි ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රමිකයන් 30 දෙනෙක් සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සුබසාධක අරමුදල මගින් මෙම වන්දි ලබා දී තිබුණා. විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් සියලුම පියවර ගන්නා බව මෙහිදී අදහස් දැක්වූ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනෝජ නානායකර මහතා සඳහන් කළා. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා විදේශ සේවා නියුක්ති කාර්යංශය ලියාපදිංචි වේ විදේශ රැකියා සඳහා පිටත්ව යාම අනිවාර්ය දෙයක්, ඒ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පනතේම සඳහන් වන දෙයක්. එසේ ලියාපදිංචි වේ විදේශ රැකියා සඳහා පිටත්ව යන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට වගකීමක් තියෙනවා. ශ්‍රමිකයන්ගේ සුරක්ෂිතතාවය ආරක්ෂා කිරීමට තමයි අපි සියලුම කටයුතු කරන්නේ. අපට මේ සියලුම දේවල් කිරීමට හැකියාව ලැබෙන්නේ ඔබ විදේශ සේවා නියුක්ති කාර්යංශය ලියාපදිංචි වී විදේශගත වුණත් පමණයි. එසේ ලියාපදිංචි නොවී විදේශගත වන අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපට නෛතික බැඳීමක් නැහැ. මේ නිසා තමයි විදේශගත වන සියලුම ශ්‍රමිකයන් විදේශ සේවා නියුක්ති කාර්යංශය ලියාපදිංචි අනිවාර්ය වන්නේ. ලියාපදිංචි විදේශ රැකියා සඳහා පිටත්ව ගියත් නියමිත කාල රාමුව තුළදී අදාළ රක්ෂණ වන්දි ලබා ගැනීමට නොහැකි අයට සානුකම්පිත පදනම මත අපි වන්දි ලබා දෙනවා. මානුෂීය යුතුකම් මත තමයි අපි මේ වන්දි ලබා දෙන්නේ. විදේශ රැකියාවල යෙදී සිටියේදී නියමිත සේවා කාලය දීර්ඝ කරගන්නවා නම් අපගේ ලියාපදිංචියත් දීර්ඝ කරගන්න කියන පණිවිඩය ජනතාවට දෙන්න අවශ්‍යයි. විදේශගත ශ්‍රමිකයන් ලංකාවට විශාල විදේශ විනිමයක් ලබා දෙනවා. ඔවුන් කරන රැකියාව කුමක් වුවත් ඔවුන් රටේ ආර්ථිකයට දක්වන දායකත්වය වැදගත් වෙනවා. කාර්යංශයේ සුබසාධනංශයේ ළමා රැකවරණයේ සහන වැඩසටහන යටතේ විගමනික ශ්‍රමිකයෙකුගේ දියණියකට හෘද සැත්කමක් සඳහා රුපියල් 50,000ක මුදලක්ද අද දිනේදී ලබා දෙන ලදී. මේ අවස්ථාව සඳහා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සාමාන්‍යාධිකාරී KODD ප්‍රනාන්දු, අතිරේක සාමාන්‍යාධිකාරී කිෂොලි පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සමාජ සංවර්ධන සෙනරත් යාපා, සුබසාධනංශයේ කළමනාකරු රසික ජයසිංහ යන මහත්ම මහත්මීන්ද එක් වුණා.